සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ජීවිතය ධර්මානුකූලව දකින්නට එවැසි මග නිමල සද්ධර්මයෙන් ඔබට පහදා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව, බෞද්ධ ආරූපවාහිනී නාලිකාව මේ පැයේදී සුපින්වත් ඔබ වෙත සන්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාවෙන් වෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ පුරලස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී ඓතිහාසික පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය ගොම්බත්වැල දමිත පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාත් පවත්වමින් නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, මේ උතුම් වූ සද්ධර්ම දේශනාව බෞද්ධ ආරූපවාහිනී නාලිකාව ඔස්සේ මුළු මහත් ලෝකයාවිත සන්නිවේදනය කරන්නට අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා හොරණ මිල්ලෑවේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය කළමනාකරණ සහකාර සාමවිනිසුරු යසපාල අමරතුංග මහත්මා ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයුංකෝ ගහපති ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් වන්නෝ ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් සුඛං ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් යසසා ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් පඤ්ඤා ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් තීති. බෞද්ධ මාධ්‍යාලී සභාපති අතිගෞරවනීය බොරලන්දී වජිරඥාන පණ්ඩිත හාමුදුරුවන් ප්‍රධාන කොටගත් සියලු ලංකාවාසී පූජනීය මහා සංඝරත්නයෙන් පළමු කොට අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන දිනපතා ධර්මදේශනා මාලාවෙහි මේ මොහොතට නියමිත ධර්මදේශනාවටයි මේ පින්වත් පිරිස දැන් සම්බන්ධ වෙන්නේ. මේ පින්කමේ අද දින දායකත්වය දක්වන හොරණ මිල්ලෑවේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය කළමනාකරණ සහකාර සාම්නිසුරු යසපාල අමරතුංග මෙත්තුමන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස වගේම නිවෙස්වල සිට මේ පින්කමට සම්බන්ධ වන පින්වත් හැමෝම පළමුවෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් බවට පත්වෙලයි මේ උදාරතර ධර්මදානමය කටයුත්තේ නිරත වෙන්නේ. මේ පින්කමේ දායකත්වය දක්වන යසපාල අමරතුංග මහත්මා මූලික අරමුණක් බවට පත් කරගෙන තියෙනවා තමන්ගේ උපන්දිනය නිමිත්තෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මේ ධර්ම දේශනාව පැවැත්වීම. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් යහපත් කාලෝචිත උතුම් පින්කමක්. අපේ සමාජයේ ගොඩක් අය පින්නතුනි උපන්දින සමරනකොට බොහෝ විට අද කරන්නේ පින්කම් නෙවෙයි පව්කම්. ගොඩක් දෙනා ඒකට පොළඹ වුණ ස්වභාවයකුත් අපි දකිනවා. දැන් යම්කිසි කෙනෙක් කිව්වොත් අද මගේ උපන්දිනය කියලා ඉන්න අනිත් අය එක පාටන මොකද කියන්නේ?
එහෙනම් අපට පාටියක් ඕන. මේ පාටි දාලා නැත්තම් සාද පවත්වල උපන්දින සමරන චාරිත්‍රය අපි උරුම කරගත්තේ විදේශිකයන්ගෙන්. මේ රට ආක්‍රමණය කරපු ඒ ආක්‍රමණිකයන් විවිධ සංස්කෘතික අංග අපට රෝපණය කළා, නැත්තම් දායාද කළා. එයින් එකක් තමයි ඔය පාටි දාලා උපන්දින සමරන එක. හැබෑවටම පින්නතුනි, උපන්දිනයක් සමරන වෙලාවට කරන්න ඕන පින්කමක් මිසක අර වගේ පවුකන් නෙවෙයි. ඒ වගේ පාටිම නැත්තම් සාදවලදී බොහෝ විට පවත්වන්නේ සතුනුත් මරලා ඒ මදිවට නොඑක් ආකාරයේ ශරීරයට අහිතකර පාන වර්ග ගෙනවිත් ඒවත් පාවිච්චි කරලා කාලබීල විනෝද වෙන එක. මොකද්ද සැබෑ උපන්දින සමරුමක් කියන්නේ? පින්නතුනි, අපි උපන්දිනයක් සමරනවා කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න තිබිච්ච කාලෙන් ආවුස දින 365කින් අවසන් කිරීම. ඒක වෙනත් විදියකට කියනවා නම් අපි දින 365කින් මරණයට ලං වුණා කියන එකයි. මෙම කිව්වට බවෙන්න ඕනේ නැහැ. ඒක තමයි යථාර්ථය, ඇත්ත. බෞද්ධයන් හැටියට අපි තුල විශ්වාසයක් තියෙනවා මරණින් පස්සේ නැවත උත්පත්තියක් තියෙනවා. ඒකට කියන්නේ පුනර්භවය. ඒ මරණින් පස්සේ නැවත උත්පත්තිය යහපත් කරගන්නට නම් අපට මේ ලැබිච්ච මනුස්ස ආත්මය තුල කුසල් වඩන්නට ඕන. ඒ කුසල් වඩන්න ලැබිච්ච හොඳම හා වටිනාම අවස්ථාව ඒක විවිධ කරුණු මුල් කරගෙන පව්කම් වලින් පුරවන එක නෙවෙයි අපි කල යුත්තේ පින්කම් වලින් පුරවගන්න එක. ඒ නිසා උපන්දින සමරන අවස්ථාවක මේ වගේ ආගමික කටයුත්තක් සිද්ධ කිරීම ඉතාමත්ම වැදගත්. මේක ඊළඟ පරම්පරාවටත් ආදර්ශයක්. අපේ සමාජයේ ගොඩාක් වැඩිහිටියන්ගේ තියෙන ලක්ෂණයක් තමයි මේ බාල පරම්පරාවේ අයට කෙස්පැල්න තර්ක ඉදිරිපත් කර කර හරියට අවවාද කරනවා. හැබැයි අවවාද 1000කට වැඩිය පින්නතුනි වටිනව එක ආදර්ශය. ඇයි? අවවාද කියන්නේ ඇහෙන දේවල්නේ. ආදර්ශ කියන්නේ පෙනෙන දේවල්. දරුවෝ වැඩියෙන් කැමති ඇහෙන දේවල් වලට නෙමෙයි පෙනෙන දේවල් වලට. ඔය දරුවන්ගෙන් නිකමට අහන්න gedara තියෙන රේඩියෝ එකටද වැඩියෙන් කැමති රූපවාහිනියටද කියලා. ගත්කටටම දෙන උත්තරේ මොකද්ද? රූපවාහිනිය. ඇයි? ඒක යමක් පේනවා. හැබැයි පේන දේ ආදර්ශ සම්පන්න වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. දැන් මේ උපන්දිනයේ සමරන කොට අමරතුංග මහත්මයාලා මේ පින්කම කළාම ඊළඟ පරම්පරාවේ බලාගෙන ඉන්න දරුවන් හිතන්නේ කල්පනා කරන්නේ නැද්ද? අපේ සීයල නැත්තම් අපේ ඥාතිවරු මේ වගේ පින්කමක් කළා උපන්දිනය වෙනුවෙන්. මමත් කවදක හරි මගේ උපන්දිනයටත් මෙහෙම පින්කමක් කරන්න ඕන. ඒ දරුවෙක් ඊළඟ උපන්දින අවස්ථාවක කිව්වොත් අම්මේ නැත්තම් තාත්තේ මට පාටි යෝනි නැහැ, අපි පන්සලකට ගිහින් දානයක් දෙමු, නැත්තම් මෙහෙම බණක් කියවමු. ඒ වගේ එහෙමත් නැත්තම් කාට හරි උපකාරයක් කරමු. කොච්චර වටිනවද බලන්න. එහෙනම් ඒ ආදර්ශයත් සමාජගත කරමින් තමයි මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා ඒ උපන්දිනය සමරමින් කරන මේ පින්කමේදී තමන්ගේ ආදරණීය දෙමව්පියන් සිහිපත් කිරීම. ඒකත් ඉතාම වටිනවා. උපන්දිනයක් සමරනකොට ගොඩක් දරුවන්ට බොහෝ විට අද සමාජයේ අමතක වෙන පිරිස තමයි මව්පියෝ. මතක් වෙන්නේ යහළුවෝ. පස්සේදී හමු වෙච්ච යාළුවෝ ටික එකතු කරගෙන තමයි අර සාද පවත්වන්නේ, උපන්දින සමරන්නේ. තමන් මේ ලෝකෙට බිහි කළ, තමන් පෝෂණය කළ අම්මා තාත්තා අමතකයි. දැන් මේ වැඩිහිටි වයසේ හිටියත් තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කිරීම ඉතාමත් වැදගත්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්පුරුෂ දරුවන්ට කවදාවත් මව්පියෝ අමතක කරන්න බෑ. ඒ මව්පියෝ කියලා කියන්නේ තමන් ජීවිතේ ලබාපු හොඳම ඥාතිවරු දෙන්න වගේම ජීවිතේ තමන් ලබාපු හොඳම යහළුවෝ දෙන්න. ඒ නිසා ඒ මව්පියන් සිහිපත් කරලා ඒ ඇත්තන්ටත් විඳීමට බලාපොරොත්තු වෙනවා. ඒකත් ඉතාමත්ම වැදගත් අරමුණක්. ඒ අරමුණත් මුල් කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙනම් සියලු ඒ අරමුණු මුල් කරගෙන උදාරතර යහපත් ක්‍රියාවක නිරත වෙන වේලාව කියන සතුට හිතේ ඇති කරගන්න පුළුවන්. අද දේශනාවට පින්නතුනි මා මාතෘකාව හැටියට තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩරාජ වග්ගයේ එන ඉට්ට ධම්ම කියන සූත්‍රය. ඉට්ට කියන වචනයෙන් අදහස් කරන්නේ ඉෂ්ට හෙවත් ප්‍රාර්ථනා නැත්තං යහපත් අරමුණු කියන එකයි. යහපත් අරමුණු මුල් කරගත්ත කරුණ දේශනා කළ සූත්‍රය නිසා මේකට කිව්ව ඉට්ට ධම්ම සූත්‍රය.
ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් විහෙරේ වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේ මුණගැහෙන්නට එනවා අනේ පිඬු සිටුතුමා. ඔබ දන්නව බුදුහාමුදුරන්ට හිටපු ඉතාම හොඳ ශ්‍රද්ධාවන්ත වගේම කුලුපක දායකෙක් අනාථපිණ්ඩික සිටුවරයා. එතුමාම තමයි ජේතවන උයන මිලයට අරගෙන ජේතවනාරාම පන්සල හදලා පූජකලේ බුදුහාමුදුරන්ට. පූජකලා විතරක් නෙවෙයි නිතර බුදුහාමුදුරුව මුණගැහෙන්න ඒ පන්සලට ආව ගියා. ඒ විතරක් නෙවෙයි නිතර ධර්ම කතාවේ නිරත වුණා. එක දවසක් මේ විදියට ආපු අනාථපිණ්ඩික සිටුවරයා බුදුහාමුදුරුවොත් එක්ක සතුරු සාමිච්චියේ කතාවේ නිරත වෙලා ඉන්නනතුරුව මේ ලෝකේ තියෙන වඩාත් යහපත් ප්‍රාර්ථනා මොනවද බුදුහාමුදුරනේ කියලා විමසනවා උන්වහන්සේගෙන්. මේක හොඳ යහපත් සත්පුරුෂ දායකයන් තුළ තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ පන්සල් වලට ගියාම භික්ෂුන් වහන්සේලා එක්ක අද ඇතැම් දායකයෝ දේශපාලනය ගැන කතා කරනු, එහෙම නැත්නම් වෙන වෙනත් ගමේ තොරතුරු කතා කරනවා, රටේ දේවල් කතා කරනවා, ඒවත් ටිකක් කතා කළාට කමන්නේ. සියල්ලට වඩා වටින්නේ මොකද්ද? ධර්මයේ පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම. නමුත් අවාසනාවට අද බොහෝ විට අපි එහෙම දකින දායක පිරිස් අඩුයි. පින්නතුනි, අනාථ පිණ්ඩික සිටුවරේ යතින් හොඳ ආදර්ශවත්. ඇවිදින් බුදුහාමුදුරුවොත් එක්ක කතා කළා නම් කතා කළේ ධර්මයට අදාළ කාරණා. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි, මේ ලෝකේ මිනිස්සයන්ට වගේම දෙවියන්ටත් ඉතාමත්ම වැදගත් වන ඉත්ත ධම්ම නැත්තං අභිමතාර්ථ ප්‍රාර්ථනා පහක් තියෙනවා. මොනවද ඒ අභිමතාර්ථ ප්‍රාර්ථනා? ඔන්න එකින් එක විස්තර කරනවා. උන්වහන්සේ මුලින්ම දේශනා කරනවා, හැබැයි මේ අභිමතාර්ථ හෙවත් ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒ පිළිබඳ යාදිනී යදලත් හරියන්නේ නැහැ. කන්නලව් කළත් හරියන්නේ නැහැ. කරන්න ඕන ඒවා ඉටු කරගත හැකි යහපත් කුසල ධර්මයන් නිරත වීම. ඔන්න පළවෙනි එක කියනවා. ආයුංකෝ ගහපති මනාපා ඉට්ට ධම්මා ලෝකස්මි. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සු කැමති උත්පත්තියක් ලැබුවහම වැඩි කාලයක් ආවුස වින්දනය කරන්න. අකමැති කෙනෙක් කවුරුවත් ඉන්නවද? නැහැ. තත්පරයක් හරි මේ ලෝකෙ පින්නතුනි වැඩියෙන් ජීවත් වෙන්න ඕනම කෙනෙක් කැමති. එතකොට උපදින ඉතිරි බවවල, ඒ කියන්නේ ඉදිරියට උපදින්න ඉන්න බවවල වුණත් ආවුස වැඩිපුර ලබන්න තියෙනවා නම් ඒක වටිනවා. ඒකට මොකද්ද කලියුත්තේ කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කළා. දැන් බලන්න, සමාජයේ සමහර පුද්ගලයෝ ඉන්නවා අවුරුදු 100 පන්නල ජීවත් වෙන. දැන් ඔබ දන්නවා අර මහරගම ධර්මායතනයේ වැඩ හිටි අම්පිටි රාහුල නායක හඳුරු අවුරුදු 106ක් වැඩ හිටියා. බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරු අවුරුදු 102ක් වැඩ හිටියා. දවුල්දෙන ඥානිස්සර මහානායක හඳුරු අවුරුදු 101ක් වැඩ හිටියා. අවුරුදු 100 පන්නල මිනිස්සු ජීවත් වෙන ලෝකයේ හැබැයි ඉපදිච්ච හැටියේ දරුවෝ මැරෙන්නේ නැද්ද? හිරිමල් ළමා වයසේදී මැරෙන්නේ නැද්ද? ඒ විතරක් නෙමෙයි, භද්‍ර යෞවන වයසේදී අපි ඔය කියන්නේ යන්නේ ගහක් ගලක් වගේ හිටිය දරුව හොරු අරන් ගියා වගේ කියලා. පින්නතුනි, එහෙම උපරිම ආවුස වින්දනේ කරන්නත් එක පිරිසක්, තවත් පිරිසකට ඒ විදියට අඩු ආවුස ලැබෙන්නත් හේතුව බුදුහාර දේශනා කළා චුල්ලකම්ම විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සුභමානවකයට. සුභමානවකේ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, දිස්සන්ති බෝ ගෞතම මනුස්සා අප්පායුකා දිස්සන්ති දීගායුකා. බුදුහාමුදුරනේ, මේ ලෝකේ සමහර මිනිස්සු බොහොම දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. සමහර මිනිස්සු හැබැයි වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ, අල්ප ආයුෂ ලබන්නේ. මොකක්ද මේකට හේතුව? සුභ, ඕකට කියන්නේ කර්මය. හැබැයි සුභ දන්නේ කර්මය කියන්නේ මොකද්ද කියලා. මොකද ඔහු වෙනත් ආගමිකයෙක්. ඔවුන්ගේ ඉගැන්වීම වල කර්මය ගැන කියලා නැහැ හරියට. නැවත අහනවා බුදුහාමුදුරනේ, මේ මොන කර්මයද? ඒ පාර බුදුහාමුදුරු පැහැදිලි කරනවා, සුභ, මේ ලෝකේ සමහර මිනිස්සු උපදින ආත්මවල ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරනවා. ඒ කියන්නේ සත්තු මරනවා, සතුන්ට හිංසා කරනවා. එහෙම අය උපදින ඊළඟ භවයන්නී විඳින්නේ අල්පාවස. යම් කෙනෙක් සතුන්ට අභය දෙනවා නම්, සතුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා නම්, සතුන්ට නිතර කරුණාව දක්වනවා නම්, අන්න ඒ අය
උපදින ඊළඟ භවයන්හි දීර්ඝාස වින්දනය කරනවා. දැන් පින්නතුනි, ඔබට පැහැදිලි, සමාජයේ පිරිසක් දීර්ඝ ආයුෂයක් ලබන්නත් ඇතැම් පුද්ගලයෝ අල්ප ආයුෂයෙන් මියන්නත් හේතුව මේ ආත්මේ නැතත් පෙර භවයන්හි තමන් කරගත්ත යම් යම් සංසාරක අකුසල කර්ම තියෙනවා නම් ඒවාට අනුරූපීව විපාක ලැබෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් දීර්ඝායුෂයක් විඳින්නට අවශ්‍ය නම් ඒ ඉපදිච්ච ආත්ම භාවයේ ප්‍රාණඝාතාදී අකුසල කර්මවලින් ඈත් වෙලා ඉන්න ඕන. හැබැයි සමහර අවස්ථාවල්වල ඔබ දකිනවා ඇතැම් පුද්ගලයෝ දීර්ඝායුෂ විඳිනවා. හැබැයි ඒ දුක් විඳින ගම. දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්න. යම්කිසි දරුණු ලෙඩ රෝගයක් හැදිලා තියෙන කෙනෙක් මියදෙන්නෙත් නැහැ, රෝගීන් පීඩා විඳ විඳ ලෙඩ ඇඳේ හරි ඉන්නවා. සමහර වෙලාවල්වල ඇතැම් අය කියන්නේ අනේ මේ මිනිස්සයා විඳින දුක දැක්කහම පුදුම වේදනාවක් දැනෙන්නේ, මැරිලා යනවා නම් ඒත් හොඳයි කියනෝනේ. එහෙම කියන්න ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. නමුත් ඒ කෙනා කෙරේ උපන් කරුණාවෙන් එහෙම කියවනවා. ඔව්, බුදුහාඳුර දේශනා කරනවා ඇතැම් පුද්ගලයෝ ජීවිතයේ එහෙම දීර්ඝාස විඳිනවා පෙර කරපු කර්ම ගෙවන්න. ඒ කියන්නේ අර විදියට දුක් විඳ විඳ තව තවත් ජීවත් වෙන්නේ හොඳකට නෙවෙයි, කුසල කර්මවල බලයක් නිසා නෙවෙයි, ඒ ඇත්තන් කරපු අකුසල පියවන්න නැත්තං අකුසල විඳවන්න. එහෙම නෙවෙයි, යම් කිසි සැපවත් ජීවිතයක් ගත කරමි අල්පාබාධ වලින් යුක්තව යම් කිසි කෙනෙක් ජීවිතයේ පරමාවස වින්දනය කරනවා නම්, දීර්ඝ කාලයක් ජීවත් වෙනවා නම්, ඒක පෙර කරපු අර සතුන්ගේ ජීවිත ආරක්ෂා කරපු නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කුසල කර්මය නිසා කියලයි ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ පැහැදිලි කරන්නේ. දෙවෙනි එක තමයි ගෘහපතිය මේ ලෝකේ මිනිස්සයෝ කැමති මනාපයි වර්ණ බලය ලබන්න. ඒ කියන්නේ ලස්සනව ජීවත් වෙන්න. දැන් මේ ලස්සන කියන එක පින්නතුණි සමහරු බොහෝ විට දකින්නේ පැහැයෙන්. ඒ කියන්නේ සුදු පැහැයෙන් ඒ විදිහට නෑ. මෙතන වර්ණය කියන එකෙන් අදහස් කළේ ප්‍රියමනාප බව. දැන් කොච්චර සුදු අය ඉන්නවද අනුන්ට ප්‍රිය නැති? පැහැයෙන් සුදුයි තමයි, නමුත් ප්‍රිය නෑ. කතා කරන්න දන්නේ නෑ, හැසිරෙන්න දන්නේ නෑ, කෙනෙක් එක්ක ලෙංගතුව කටයුතු කරන්න වැටහීමක් නෑ. හැබැයි ශරීර වර්ණය සුදු නොවුණු එහෙත් කොච්චර හදවත් පිරිසිදු අය ඉන්නවද? අනුන්ට කොච්චර ප්‍රියමනාපදීම අය? පින්නතුනි, මේ ප්‍රියමනාප බව කියන එක ලබන්නත් පූර්ව කුසල ශක්තියක් තියෙන්න ඕන. දැන් මා ඔබෙන් ඇහුවොත් පින් මොන පාටද කියලා දෙන උත්තරේ මොකද්ද? සුදු පාටයි කියන්නද? රතු පාටයි කියන්නද? නිල් පාටයි කියන්නද? දම් පාටයි කියන්නද? බෑනේ. හැබැයි ඇතැම් පුජ්‍යලයෝ දැක්කහම අනේ ඒ උපාසකම්ම නම් හරි පින් පාටයි කියන්නේ නැද්ද? එයා නම් හරි පින් පාටයි කියන්නේ නැද්ද? දැන් බලන්න පින් මොන පාටද කියලා ඇහුවොත් අපට දෙන්න උත්තරයක් නැහැ. හැබැයි අපි ඇතැම් අය දිහා බලලා කියනෝ එයා නම් හරි පින් පාටයි කියලා. ඒ පින් පාටයි කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? සිත ඇදී යන සුළු බව, නැත්තම් සිතට දැක්කහම සතුටක් ඇතිවන සුළු ස්වභාවය. සමහර අය ඉන්නවා වයසටම ගියත් පින්නතුනි දැක්කහම හරීම හිතට සතුටක් දැනෙනවා. අන්න ප්‍රියමනාප බව, වර්ණ ශක්තිය. ඒ වර්ණ ශක්තිය ලබන්නේ කොහොමද? බුදුහාර දේශනා කරන මා ගෘහපතිය, යම් කිසි කෙනෙක් නිතර හිතේ මෛත්‍රීන් ජීවත් වෙනවද, ඒ කියන්නේ මෙත් සිතුවිලි උපදවාගෙන කටයුතු කරනවද, අන්න එහෙම අය උපදින භවයන් පාසා අන්න අයට ප්‍රියමනාප පුද්ගලයෝ බවට පත් වෙනවා. දැන් ඔය මෙත්තානිසංස සූත්‍රය ඔබ අහලා ඇති. ආනිසංස 11ක් විස්තර කරනවනි. එයින් එකක් විස්තර කරන කාරණාවලින් කීපයක් තමයි මේ මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛಂತಿ. මේ මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. දැන් බලන්න සමාජයේ ඇතැම් අය මිනිස්සුන්ට එකතැනකදී ප්‍රිය වෙද්දී තවත් අයට අප්‍රිය වෙන අවස්ථා තියෙනවා. හැබැයි මෛත්‍රිය වඩන පුජ්‍යලයාට එහෙම නෑ.
බාහිර ආටෝපවලින් නැත්තං බාහිර දේවල් ශරීරයට එකතු කර ගැනීම සමහරු හිතනව ප්‍රිය භව ඇති වෙනවා. ඔව්. පිරිසකට ප්‍රිය වෙන්න පුළුවන්, තවත් පිරිසක් එකට දොස් කියන්නේ නැද්ද? නෑ. ඇතිවෙන්න ඕන ආධ්‍යාත්මික පිරිසුදුභාවය. අමනුස්සානම් පියෝ හුති. මේ ඒක හරි ලේසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ට කොහොම හරි ප්‍රිය වුණා කියමු. සල්ලි දීලා ඕන්නම් මනාප ප්‍රියමනාපව ඇති කරගත්ත කියමු. හැබැයි අමනුස්සයන්ට එහෙම බෑ. දැන් අමනුස්සයන්ගේ දෝෂ විපත්ති ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒ අයට අපි ප්‍රිය නොවීම. ප්‍රිය නැති වුණාම මොකද කරන්නේ? කරදර කරනවනේ. ඒ අමනුස්සයන්ට පවා ප්‍රිය වෙන්නට හේතුවක් වෙනවා මෛත්‍රිය වඩන පුජ්‍යලයා. දේවතා රක්ඛන්ති, දෙවියන් විසින් ආරක්ෂා කරනවා. දෙවියන් ළඟට ගිහිල්ලා යාදිනි යදින්න ඕනේ නැහැ. අර පූජවට්ටි උස්සගෙන යන්න ඕනේ නැහැ. පුද පඬුරු තියන්න ඕනේ නැහැ. දෙවියෝ ඒ අය ආරක්ෂා කරනවා. ඇයි? ඒ අය මෛත්‍රියෙන් ජීවත් වෙන නිසා. ඒ මෛත්‍රිය කියන එක පින්නතුනි වඩන පුද්ගලයාට සතුන්ගෙන් පවා වෙන විපත්ති කරදර නැති වෙනවා. දැන් බලන්න මෛත්‍රියට විරුද්ධ වචනේ මොකද්ද? තරහව නැත්තම් වෛරය. තරහෙන් ජීවත් වෙන පුද්ගලයෝ නිතරම ඉන්නේ අපි කියන විදිහට මොකද්ද? ගින්නක ඇවිලෙනවා වගේ. බුදුහාමුදුරුව කොහොමත් තරහ උපමා කළෙත් මේ ගින්නට. ගින්නක ස්වභාවය මොකද්ද? ගින්නට භාජනය වන දේට වඩා ඉස්සෙල්ලා හානි කරන්නේ ගින්නට මුල් වෙන දේ. මම මේක ඔබට තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම්කෝ. ඔන්න කුණු ගොඩක් තියෙනවා. අපට ඔය කුණු ගොඩ ගිනි තියන්න ඕන. අපි එකට ගන්නවා ගිනි පෙට්ටිය. අරගෙන ගිනි කූරක් ගහනවා. ඉස්සෙල්ල පිච්චෙන්නේ ගිනි කූරද නැත්තම් කුණු ගොඩද? ඈ, ගිනි කූර. අන්න බලන්න, ගින්නට භාජනය වෙන දේට වඩා මුල් වෙන ගිනි කූර තමයි ඉස්සෙල්ල ගිනි ගන්නෙ. ඒ වගේ යම් යම් අවස්ථාවල අපි තරහෙන් පීඩිතව ඉන්නකොට ඒ තරහ නිසා වැඩිපුර හානි කරගන්නේ තරහට භාජනය වෙන කෙනා නෙවෙයි, තරහ ඇති කරගත්ත කෙනා. දැන් සමහර අවස්ථාවල් වල පින්නතුනි ඇතැම් අය කෙරෙහි අපි තරහෙන් ඉන්නව, හැබැයි ඒ අය දන්නේ අපි තරහෙන් ඉන්නේ කියලා. දැන් මම මෙහෙම උදාහරණයක් කියන්නද? ගමනක් යන්න ඔබ නගිනව බස් එකට. අපට ගමන ඉක්මනින් යන්න ඕන. හැබැයි රියදුරා බොහොම හැමින් යන්නේ. අපි ඒ සීට් එකක වාඩි වෙලා ඉඳගෙන රියදුරාට බයිනවා. බයින්නේ හිතින්. මේ මිනිහා පේනව නේද කොට කොටා යන හැටි? කීයට යන්නද ගමන? රියදුරාට ඇහෙනවද? නැහැ. රියදුරා දන්නවද? ඒත් නැහැ. හැබැයි අපි ඒ සිතුවිලි ඇති කරගෙන පීඩාවටපත් වෙනවා. බලන්න තරහක් ඇති වුණාම ශාරීරිකව අපි කොච්චර වෙනස් වෙනවද? දැන් අද වෛද්‍යවරු කියනවනේ ඔය ප්‍රෙෂර් තියෙනවනම් හෘද රෝගෙ හැම තියෙනවනම් එච්චර ඕනි නෑ සීනි තියන අයට වුණත් වැඩිය කේන්ති ගන්න එපා කියලා. දැන් පැරන්නෝක කිව්වනේ තව විදියකට වැඩියෙන් කේන්ති ගන්න එපා ඉක්මනින් වයසට යයි නැත්තම් නාකිවි කියලානේ. ඒව නිකන් මේ කටටාවට කියපු වචන නෙවෙයි. පින්නතුනි මේ තරහව කියන අකුසල චෛතසිකයත් එක්ක ඍජුම සම්බන්ධයක් තියෙනවා අපේ මනසට. ඒ කියන්නේ මොළයට, ස්නායු පද්ධතියට. තරහක් ඇති වුණාම බලන්න හුඟක් අයගේ ඉස්සෙල්ලම නලලට දාඩිය දානෝනේ. අන්න ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම. ඒ විතරක් නෙවෙයි, රුධිර ගමනය වේගවත් වෙනෝනේ. අපේ ශරීරයේ ලේ ගමනාගමනය වේගවත් වෙනවා. ඒ නිසා තමයි ඔය නහර වුණත් පුපුරන්න බලන්නේ. ඒකයි වෛද්‍යවරු කියන්නේ කේන්ති ගන්න එපා වැඩිපුර කියලා. ඒ කියන්නේ ඒ රුධිරයේ තියෙන රුධිර සංඝටක, අපි ඒකට කියන වෙනත් වචනම් පදාර්ථ, වෙනස් වෙනවා. සංයතිය වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට පස්සේ දැන් මේ රුධිරයෙන්නේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය ටික ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ ඉන්ද්‍රියවලට ගමන් කරන්නේ අපිරිසිදු ලේනේ. ලේ අපිරිසිදු වෙනකොට අර ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ නැද්ද? දැන් මෙහෙම කියමුකෝ. වාහනයකට බාල තෙල් ගහනවා. බාල තෙල් ගැහුවොත් වාහනේට වැඩි දවසක් යන්නේ නැතුව වාහනේ ලෙඩ ගන්නවා. නිතර නිතර කේන්ති ගන්න අයගේ රුධිරය අර විදියට වෙනස් වෙනකොට සංයුතිය
අභ්‍යන්තර ඉන්ද්‍රිය ලෙඩවෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. ඒ ලෙඩවීම බාහිරින් පෙන්වන්නේ කොහොමද? වයසට වඩා වයසට ගිය බව. පින්නතුනි, තරහව කියන එක බොහෝ අවස්ථාවල පුද්ගලයෝ ඇතිකර ගත්තොත්, ඒ ඇතිකර ගැනීමෙන් හානිය වෙන්නේ අනුන්ට නෙවෙයි තමන්ටයි වැඩිපුරම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් සමහර විට අපි වැඩිපුරම තරහ ගන්නේ අනුන් කෙරෙහිත් නෙවෙයි, එහෙනම් තමන් කෙරෙහි නේ. දැන් එක දවසකට කීසරයක් ඇතැම් විට ඔළුවට ගහ ගන්නවද? තමන්ටම දොස් කියා ගන්නවද? යම් යම් දේවල් අමතක වෙච්ච වෙලාවල් වල අපි අපට දොස් කියා ගන්න නැද්ද? අන්න බලන්න. එතකොට අනුන් කෙරෙහි විතරක් නෙවෙයි තමන් කෙරෙහිත් ඒ තරහව ඇති කරගෙන ඒ තුලින් තමන් පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි උපදින භවයන් පාසා එවැනි තරහෙන් ජීවත් වෙන පුද්ගලයෝ අන් අයට ප්‍රියමනාප නෙවෙයි අප්‍රිය පුද්ගලයන් බවට පත් වෙනවා. දැන් ඔය සමහර පුද්ගලයෝ දැක්කහම අපට කරපු වරදක් නැහැ. නමුත් අපි කියන මට නම් ওই මිනිස්සේ පේන්න බෑ කියනවා. අන්න පින්නතුනි, ඒ පුද්ගලයා සංසාරගතව කරගත්ත අකුසල් නිසා ඇතිවෙන අනිත්යයට පහළ වෙන චෛතසික. ඒ නිසා මේ වර්ණ සම්පත්තිය ලබන්නට, අනුන්ට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඉතාමත්ම වැදගත් වෙනවා මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගෙන ජීවත් වීම. ඊළඟට තුන්වෙනි කාරණය දේශනා කරනවා, ගෘහපතිය මේ ලෝකයේ සමහරු සැපයට කැමති. සැපයට කැමති පුද්ගලයා සැපයට හේතු වන කාරණාවල නිරත වෙන්න ඕන. මොකද්ද? සාමාන්‍යයෙන් සමාජයේ ගොඩක් අය කරන දෙයක් තමයි පින්නතුනි, මේ අනුන්ගේ දියුණුව දැක්කහම ඒකට ඊර්ෂ්‍යා කරනවා. දැන් ඔය ඇතැම් විට සමහරු ලස්සනට ගෙවල් දොරවල් එහෙම හදාගෙන ඉන්නෝනි, දැක්කහම පේනව නේද විඳින සැප කියලා හිත යටින් ඊර්ෂ්‍යා කරනවා. හොඳ වාහනයක ගමන් කරනකොට පේනව නේද ඒ අයට තියෙන සැප, අපට බයිසිකලයක්වත් නැහැ, අපි හිතින් ඊර්ෂ්‍යා කරනවා. එහෙම ඊර්ෂ්‍යාව උපදවාගෙන කටයුතු කරනවද ඒ කටයුතු කරන පුද්ගලයාට සැප කියන එක උපදින භවයන්හි නොලැබී යනවා. මොනවද? ඉන්න ගේ දොර නැති වෙනවා, අඳින්න ඇඳුම් පැළඳුම් නැති වෙනවා, කන්න බොන්න හරියට අවශ්‍ය ආහාර පාන නැති වෙනවා, ලෙඩට දුකට බෙහෙත් ටික නැති වෙනවා. කොටින්ම කියනවා නම් ජීවිතය දුකක් බවට පත් වෙනවා, පරිවර්තනය වෙනවා. පින්නතුනි, කවදාවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා කෙනෙක් සතුටින් සැපෙන් ඉන්නවා කියලා ඒක දිහා බලලා ඒකට අපි ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒකේන සමහර විට අයථා විදියට උපයපු දේවල් වෙන්න පුළුවන්. ඒවයි විපාකයේ කෙනාට ලැබි. එහෙත් ඒ කෙනාගේ ඒ සැපය පිළිබඳව හිතලා තව කෙනෙක් යම් කිසි විදියකින් හිතේ අසන්තෝෂයක් ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න ඊර්ෂ්‍යාවේ විපාකයේ විඳින්න වෙන්නේ කාටවත් නෙවෙයි, ඒ සිතුවිලි ඇති කරගත්ත කෙනාට. ඒ නිසා කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වීමට තරම් අනතිමානී ගුණයක් අපි තුල තිබිය යුතුයි. උපේක්ෂා සහගත සිතුවිලි ඇති කරගත යුතුයි. අන්න එහෙම අයට සැප කියන දේවල් උපදින භවයක් භවයක් පාසා ලැබෙනම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා, ගෘහපතිය මේ ලෝකේ යම් කිසි කෙනෙක් යසස ප්‍රාර්ථනා කරනවා නම්, ඒ කියන්නේ කීර්තිය ප්‍රශංසාව යසස ප්‍රාර්ථනා කරනවා නම් ඒවා ලබන්නට කල යුත්තේ පංචශීලය හරියට ආරක්ෂා කිරීමයි. ඒ කියන්නේ පන්සිල් ටික හරියට නිවැරදිව රකින්නට ඕන. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි උදේ හවස පන්සිල් ගන්නවා. ඔය උත්සව ආගමික කටයුතු වලදී වුණත් පටන් ගන්න පන්සිල් වලින් සමාදන් වුණාට පින්නතුනි, ඒ සමාදන් වෙච්ච පංචශීලය කොයි විදියටද රැකී යුත්තේ කියන එක පිළිබඳ අවබෝධය වැටීම ගොඩක් අයට නැහැ. දැන් පංචශීල ප්‍රතිපදාවේ ඔබ දන්නවද තියෙනවා කොටස් දෙකක්. එකක් විරමණය, අනිත් එක සමාදන් වීම. විරමණය කියන්නේ වැළකීම. සමාදන් වීම කියන්නේ අනුගත වීම.
දැන් කොහොමද කියනව නම් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනනේ. එතකොට පානාති පාතා වේරමණී කියන්නේ ප්‍රාණඝාතේ පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම. වැළකුණාට මදි. යා එක සමාදන් වෙන්නත් ඕන. සමාදන් වෙන්න නම් මොකද කරන්න ඕන? සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන. සතුන්ගේ ජීවිත නැති වෙන්න යන අවස්ථාවල ඒ ජීවිත රැකගන්න උදව් කරන්න ඕන. සතුන්ට කරුණාව දක්වන්න ඕන. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විරමණය තමයි හොරකමෙන් වැළකීම. වැළකුණාට මදි. ඒ සික්ඛාපදයේ සමාදන් වෙලා නම් ඔහු මොකද කරන්න ඕන? තමන් සතු දේ පරිත්‍යාග කරන්න ඕන. තමන් සතු දේ අනුන්ට උපකාර පිණිස යොදවන්න ඕන. අන්න එතකොට සමාදන් වෙනවා. කාම ඒක ඊළඟට කාම මිච්ඡාචාරයෙන් වැළකෙනවා. එයා වැළකුණාට මදි. ඒකේ ආදීනවේ අන් අයට වටහා දෙන්න ඕන. අන් අය ඒවට යොමු වෙන්න තියෙන ඉඩකඩ හසුරවන්න ඕන. බොරු කීමෙන් වැළකෙන්න ඕන. වැළකුණාට මදි. ඒ කෙනා සත්‍ය වචනම ඊළඟට කතා කරන්නත් ඕන. අන්න එතකොට සමාදන් වෙලා ශික්ෂාපදිය. රහමෙර පාණයෙන් වැළකෙනවා. වැළකුණාට මදි. අන්න අයත් වළක්වන්න අවශ්‍ය අනුශාසනය කරන්න ඕන. එයට ඒකේ ආදීනවය කියා දෙන්න ඕන. ඒ විදිහට පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා මේ පංචශීලයේ යම්කිසි කෙනෙක් ආරක්ෂා කරනවද ඒ ආරක්ෂා කරන ඇත්තන්ට උපදින භවයක් පාසා ලැබෙනවා මේ යසස නැත්තම් කීර්තිය කියන එක. දැන් බලන්න පංචශීලයේ යම්කිසි කෙනෙක් ආරක්ෂා කරනව නම් එයාට චෝදනා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහෙනි. එයාට හොරෙක් කියන්නද? එයාට සල්ලාලෙක් කියන්නද? එයාට බේබද්දෙක් කියන්නද? නැහැ. එතකොට එයා ඉබේම ගම තුල ජනප්‍රිය වෙනවා. ප්‍රදේශය තුල ජනප්‍රිය වෙනවා. නෑදෑයන් තුල ජනප්‍රිය වෙනවා. දැන් රහමෙරේම පාවිච්චි නොකරන කෙනෙක්ගේ අවවාද අනුශාසනා පිළිගන්න gedara anittaya අකමැතිද? කැමති. ඇයි? එයා අනිත්යයට වඩා සිල්වත් කියලා තියෙනව මානසික ඇගෙයීමක්. අන්න ඒ නිසා මේ කියන පංචශීල ප්‍රතිපදාව යම්කිසි කෙනෙක් රකින්නවද ආරක්ෂා කරනවද එයාගේ යසස කීර්තිය වැඩි වෙනවා කියලා බුදුහාම දේශනා කළා. පහ. ඊළඟට දේශනා කරනවා ගෘහපතිය මේ ලෝකේ යම්කිසි කෙනෙක් ඉෂ්ට ප්‍රාර්ථනාවක් කරනව නම් ප්‍රඥාවන්තයෙක් හැටියට උත්පත්ති ලැබන්න ඕන කියලා. ඒකට මොකද කරන්න ඕන? එයා නිතරම ධර්මය අහන්න ඕන. ඒ ධර්මය අන් අය එක්ක සාකච්ඡා කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටික අදහස් සිතුවිලි වලින් ඈත් වෙන්න ඕන. පින්නතුනි දැන් ගොඩක් විට අපි ධර්මය අහන එක කරනවා. මේ විදියට බණ අහනවා, මාධ්‍යවල බණ තියෙනවා, පන්සල්වල බණ කියනවා, ගෙවල්වල බණ කියනවා. නිකමට හිතන්න පසළොස්වක පෝයත් දවසක අපේ රටේ එක පන්සලක එක බණ ගාන කිව්වොත් දන්නේම නැතුව රට පුරා එක දවසක් තුල බණ 10,500ක් විතර කියවිලානේ. ඇයි? පන්සල් තියෙන 10,500කට වැඩිය. පින්නතුනි මේ බුද්ධෝත්පාද කාලයක අපි ලබාපු මහා මහඟු වාසනා බලය. හැබැයි ඒ ධර්මය ඒ විදියට ඇහුවට ධර්මය මතකේ තියාගෙන ඒ ධර්මය සාකච්ඡා නොකරනවා නම් ඒ එයින් ඇති ඵලයක් නැහැ. මහානාම සූත්‍රයේදී ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපාසක ගුණයන් පෙන්නකොට මහානාම සාක්‍යයට උපාසක ගුණ අතර එකක් තමයි සද්ධම්ම ශ්‍රවණාය සමාදපීති අත්තන. තමා ධර්මය අහන්න කැමති. අන් අයත් ඒකට අනුගත කරනවා. තවත් අය එක්කගෙන යනවා යම් අද බණ ටිකක් අහන්න කියලා. ඊට පස්සේ වැදගත්මදී ඇසූ ධර්මය මතක තියාගෙන ඉඳලා එයා මොකද කරන්නේ? ඒ ධර්මය අන් අය එක්ක සාකච්ඡා කරනවා. ධර්මය සාකච්ඡා කරනවා. දැන් බලන්න අද අපේ සමාජෙ ගොඩක් අය යම් යම් තැන්වලට එකතු වුණාම අර මං ඉස්සෙල්ලා කිව්වගේ විවිධ මාතෘකා ගැන කතා කරනවා. හැබැයි ධර්මය ගැන කතා කරනවද? අඩුම ගානේ මතකයක්වත් එනවද? දැන් ඔය මලගෙවල් වලට එකතු වෙනව නේද පින්නතුනි? ඒකතු වුණාම අපි කියනෝනේ මලගෙදර තනි රකින්නවා කියලා. තනි රකින්න නොයෙක් ක්‍රම හදාගෙන තියෙනවා දැන් නේ. ඒ කියන්නේ ක්‍රීඩා තියෙනවා,
කණබොන ජාති තියෙනවා. ඒවා හැබැයි එකතු වෙච්ච තැනක ධර්මකාරණාවක් අරගෙන සාකච්ඡා කළොත් කොච්චර වටිනවද? හත් දවසක් වෙනකන් ඉන්න ඕනේ නැහැ මෙරිච්ච කෙනාට ඒ මොහොතේ ඉඳලා කුසල් වැඩිනවා. ඇයි? එයා මුල් කරගෙනනේ අපි මේ සාකච්ඡාව කරන්නේ. ධර්මයේ සාකච්ඡා කිරීම ඉතාමත්ම වැදගත්. බුදුහාමුදුරු එකයි මංගල සූත්‍රයේදී දේශනා කළේ කාලේන ධම්ම සාකච්ඡා, සුදුසු කාලය බලලා ධර්මයේ සාකච්ඡා කරන්න. සාකච්ඡා කරනකොට තමන් දන්න ධර්ම කරුණු අනිත් අයත් දැනගන්නු, ඒ අය දන්නා ධර්ම කරුණු තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඒක වැදගත්. අනිත් එක තමයි ප්‍රඥාවන්ත පුද්ගලයෙක් හැටියට උත්පත්තිය ලබන්න නම් මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදෙන්න ඕන. මිසදිටු බවින් මිදෙන්න ඕන. දැන් සමාජයේ ඇතැම් අය හිතනවා කවුද මිසදිටුව කියලා ඇහුවොත් ඇතැම් අය කියනෝනේ බෞද්ධයෝ නම් ඉතින් ඔක්කොම සම්‍යක් දෘෂ්ටිකයි, අන්‍ය ආගම්වල මිත්‍යා දෘෂ්ටිකයි කියලා. නෑ, බෞද්ධයෝ අතර මිත්‍යා දෘෂ්ටිකයෝ නැද්ද? ඉන්නවා. පින්නතුනි, දැන් ගිහියන් අතර විතරක් නෙවෙයි ඇතැම් පැවිද්දන් අතරත් ඉන්නෝනේ මිත්‍යා දෘෂ්ටික අදහස් දරන අය. සමහරු බණවලට කියන්නේ නැද්ද අපාය කියලා ජාතියක් නැහැ, දිව්‍ය ලෝක කියලා ජාතියක් නැහැ, තියෙනවනම් ඒ ඔක්කොම තියෙන්නේ මේ මනුස්ස ලෝකෙම තමයි, ඒ නිසා ඒව ඔක්කොම බොරු කතා එහෙම කියනවා. සමහර අයට සිදුහත් කුමාරයාගේ උත්පත්තිය සැකයි. ඒ විතරක් නෙමෙයි මේ අර සත්වියුම් මත ඇවිදපු එක සැකයි. හත්වෙනි පියුමේ ඉඳලා උදානයක් ප්‍රකාශ කළානේ අග්ගෝහමස්මි ලෝකස්ස කියලා. ඒකත් සැකයිනේ. ඒකත් සැකයි. ඉපදිච්ච හැටි ඇවිදින්න පුළුවන්ද? ඉපදිච්ච හැටි කතා කරයිද? මේවා ඔක්කොම සාහිත්‍ය කාරයෝ දාපු බොරු කතා එහෙමයි කියන්නේ. ඇයි? මේ බෝසත්වරේ කියන එක තේරුම් අරගෙන නැහැ. අපේ සිද්ධාර්ථ කුමාරයා මේ මනුෂ්‍ය ලෝකයට එන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලානේ. තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා එන්නට පෙර මොකද්ද බැලුවේ? පස්මහ බැලුම්නේ. කාලය, දීපය, දේශය, කුලය, මව. ඔය පහම තෝරගෙන නෙමෙයිද මේ මනුෂ්‍ය ලෝකයට ආවේ? දැන් අපිත් මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්නේ. අපි ඔය පස්මහ නෙමෙයි එක බැලුමක්වත් බැලුවද? නෑනේ. ඇයි ඒ? බෝසත්වරු කියන්නේ උතුම් පාරමිතා පුරපු ඇත්තෝ. ඒ ඇත්තෝ පාරමිතා කියලා. පාරමිතා කියන්නේ මොනවද? කුසල්. ඒව පුරන්නේ කොහොමද? සමතින් සත් පාරමිතා හැටියට එක පාරමිතාව කොටස් තුනකට වෙන් කරලා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. ඒක පුරනවා කොච්චර කාලයක්ද? සාරා සංකේය කල්ප ලක්ෂයක්. සාර අසංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන එන උත්තමයන්ට පිහිටන්නේ නැද්ද ඒ කුසල ශක්තිය මත අර වගේ ආශ්චර්යවත් ගුණ? පිහිටනවා. දැන් සමහර අවස්ථාවල් වල පින්නතුනි මේ අපේ පුහුදුන් සමාජයේ උත්පත්තිය ලබන දරුවන්ටත් අසාමාන්‍ය බුද්ධි ලක්ෂණ පිහිටන්නේ නැද්ද? මතක ශක්තියින් පිහිටන්නේ නැද්ද? මේ පහුගිය කාලේ මට මතක හැටියට අම්පාර පැත්තේ ප්‍රදේශයක දරුවෙක් අවුරුදු 9යි වයස. අවුරුදු 9 දරුව මුළු පිරිත් පොතම කටපාඩමින් කියවුණු. දැන් අපිත් පිරිත් කියනවනේ අවුරුදු 40ක් 50ක්නේ. අපට පිරිත් පොතම කටපාඩම්ද? මට නම් නැහැ. ඉන්නතුනි අවුරුදු 9ක දරුවෙකුට ඒ වගේ අසහාය බුද්ධි මට්ටමක් පිහිටන්නේ, මතක ශක්තියක් පිහිටන්නේ పూర్ව කුසල ශක්තිය මත වෙන්න බැරිද? ඉන්දුනීසියාවේ නැත්තම් පිලිපීනේ දරුවෙක් අවුරුදු 6යි වයස. ඒ දරුවට ලෝකේ ඕනම රටක ජාතික කොඩිය පෙන්වූ හැටි රටේ නම කියනවා. අපට පුළුවන්ද? අඩුගානේ මේ සාක් කලාපේ රටවල් ටිකේ අපිට ඕනම් මතකයි. අර ක්‍රිකට් තරඟ බලන නිසා ඉන්දියාවේ කොඩියයි පකිස්තානේ කොඩියයි. අපට බූතානේ කොඩිය කියන්න කිව්වොත් මේ පෙන්නලා අපි දන්නවද? නෑනේ. එතකොට අවුරුදු 6 දරුවෙකුට ඒ ආශ්චර්යවත් හැකියාව ඇති වුණේ పూర్ව කුසල ශක්තිය නිසා වෙන්න බැරිද? එහෙමනම්
බෝසත්වරයෙකුට එහෙම පිහිටන්න බැරිද? මිත්‍යා දෘෂ්ටික සිතුවිලි ඇති කරගත්තු එවැනි අය, ඒකට හේතුව මොකක්වත් නෙමෙයි, සූත්‍ර දේශනා හරියට පරිශීලනය කළ නැහැ, ධර්ම කරුණු කියවල නැහැ, කොහෙන් හරි හොයාගත්ත යම් යම් කරුණු කාරණා ටිකක් ඔළුවේ තියාගෙන මහා ප්‍රඥ වගේ කතා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ තමන් මිත්‍යා දෘෂ්ටික විතරක් නෙමෙයි, අන් අයත් ඒ මිත්‍යා දෘෂ්ටියට ඇදලා ගන්නවා. ඒකට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. දැන් අද නූතන සමාජයේ ඇතැම් ඔය බණ අහන තරුණ දරුවෝ ඒ සැක සංඛා ඔළුවේ තියාගෙන ධර්මයෙන් ඈත් වෙන්නේ නැද්ද? ආගමික ශාස්ත්‍රවරුන්ට තියෙන ගෞරවය නැති කරගන්නේ නැද්ද? නැති කරගන්නවා. එතකොට ඒ වෙන වාරයක් පාසා අර මුල් බීජය වපුරපු නැත්තම් ඒ සිතුවිලි ඔළුවට දාපු අයට අනිවාර්යෙන් අකුසල් පිරෙනවා. එතකොට ඒ අය උපදින භවයන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයේ හැටියටම තමයි උත්පත්ති ලබන්නේ. එනිසා පින්නතුනි, ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයේ යම් කිසි කෙනෙක් ගිලිලා ඉන්නවා නම් ඒ ඉන්න අයට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. උපදින භවයන්හි දුප්පඤ්ඤ පුද්ගලයෝ බවට පත් වෙනවා. දුප්පඤ්ඤ කිව්වේ මෝඩයන් බවට පත් වෙනවා. මෝඩයන් හැටියට උත්පත්ති ලැබනවා, මතක ශක්තියින් අඩු වෙනවා, ඉගෙනුමක් හරියට ලබන්න බැරි වෙනවා. ඔන්න ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයේ අනිසි විපාක. බුදුහාඳුරු දේශනා කරනවා, ගෘහපතිය, මේ කියපු කාරණා පහ මිනිසුන් අතර විතරක් නෙවෙයි දෙවියන්ටත් තිබිය යුතුයි. දෙවියන් අතරත් ඉන්නවා සමහර විට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඔක්කොම දෙවිවරු සම්‍යක් දෘෂ්ටික නැහැ. දැන් බුදුහාමුදුරු වැඩ ඉන්න කාලෙම කොච්චර මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සමහර අවස්ථාවල ආවද? බුදුහාමුදුරුත් එක්ක යම් යම් කරුණු කාරණා කතා කරන්න. ඊළඟට අනිත් අතට අර යසස කීර්තිය කියන එකත් දෙවියන් අතරත් තියෙනවා, තියෙන්න ඕන මිනිසුන් අතර වගේම. දැන් බලන්න, අපි සාමාන්‍යයෙන් කියනවනේ 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්නවා කියලා. ඔය 33 කෝටියම අපිට මතකද? ඔය දෙවියන් අතරින් දෙවියෝ කී දෙනාටද අපි පින් අනුමෝදන් කරන්නේ? හෙයි, පූර්ව කුසල ශක්තිය මත ඒ අයගේ යසස කීර්තිය වැඩි. එයාගේ නම් ඇසූ පමණින් දන්නවනේ. පින්නතුනි, ඒ වගේම අර කියන සැපයත් සමහර දෙවිවරුන්ට විමාන තියෙනවා. සමහර දෙවිවරුන්ට විමාන නැහැ. අපි ඔය අහලා තියෙන්නේ රුක් දෙවිවරු කියලා. විමාන නැති වුණාම ඒ අය තෝරගන්නේ වාසයට මොකද්ද? ඔය ගහක් කොළක් ඒ වගේ එකක් තමයි. එහෙනම් දෙවියන් මිනිසුන්ට විතරක් නෙවෙයි, බුදුහාර දේශනා කරනවා ගෘහපතිතුමනි, දෙවියන්ටත් මේවා අදාළයි. මේ කියන කාරණා පහ ඉෂ්ට අරමුණු බවට පත් කර ගන්නට ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේවා ලැබේවා කියලා හිතුවට මදි. ලබන්නට හේතුවන අර කියපු කුසල් දහම් නිරත විය යුතුයි කියන එකයි ඉට්ටදම්ම සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එමනම් එදා අනේ පිළිසිටුවරයා මුල් කරගෙන දේශනා කළ ඉට්ටදම්ම සූත්‍රයයි අද ඔබට මා මේ පැහැදිලි කරේ. මේ ධර්ම කරුණු අපේ ජීවිතවලට මෙලව පරලව දියුණුවට අභිවෘද්ධියට හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කමේ දායකත්වයේ දක්වන්නට යෙදුනා හොරණ මිල්ලෑවේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය කළමනාකරණ සහකාර සාමිනිසුරු යසපාල අමරතුංග මෙත්තුමන්, අරමුණු හැටියට 2023 දෙසැම්බර් 9 වන දිනට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට, දෙපාර්ශ්වයේම මියගිය ආදරණීය මව්දෙමව්පියන් සිහිපත් කිරීම, සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, උසස් පෙළ අධ්‍යාපනය ලබන එම් දිනෙත් සඳරුවන් පුතුට, එවගේම පෙර පාසල් අධ්‍යාපනය ලබන ගයත්මී දහම්සා අමරතුංග දියණියට, පෙර පාසල් අධ්‍යාපනය ලබන තිදම් තේමික රත්නායක පුතුණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම, බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර ගෞරවනීය දරණාගම කුසල ධම්ම හාමුදුරන් ප්‍රදාන අපවත්තිවදාල සියලුම මහා සංඝ රත්නියට පින් අනුමෝදන් කිරීම, රට ජාතිය වෙනුවෙන් දීපුදු සිල රණවිරුවන්ට පින් දීම කියන උදාර ප්‍රාර්ථනා පෙරදරි කරගෙනයි ධර්මදේශනාමය පින්කම් පැවැත්වී අරමුණු සඵල වේවා, උසුබ උපන්දිනයක් වේවා, මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා, දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා,
හැමෝටම උතුම් නිවනේ සැනසීමට මේ පිනේ කාන්ත කුසලයක්ම වේවා කියලා සාදු කියමු. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.